අපේ කමට පණ දෙමු අභියෝගයේ අතට ගමු යුග මෙහෙවරට උර දෙමු කිය. අද අපි රටේ තමුන්නාස දන්නවා විශාල අර්බුද ගණනාවක් අපි ඉන්නේ. එක පැත්තකින් අපිට තෙල් ටික ඩීසල් ටික පෙට්‍රල් ටික භූමි තෙල් ටික ගණන් ගිල නැත්තම් නෑ සමාර්ථම් වල. අපේ ඖෂධ ටික අද අපිට නැති වෙලා ගිහිල්ලා තියෙනවා. විශාල ආහාර අර්බුදයකට අපි මුණ දෙමින් ඉන්නවා. ඒ වගේම අපේ ආදායම් මාර්ග සියල්ලම කඩාවැටලා තියෙනවා. ඒ වගේම ආදායම් මාර්ග වලින් අපිට වියදම් කරන්න තියෙන ප්‍රමාණය දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. ජීවිතේ ගැට ගහ ගන්න බැරුව වේලක් කාල වේලක් නොකා ඉන්න මිනිස්සු ලක්ෂ ගණනක් අද මේ රටේ ජීවත් වෙනවා. එවැනි වාතාවරණයක් තුල තමයි අපි රටට ශක්තිය දෙන්න අපේ කමට පණ දෙමු කියලා අපි මේ යෝජනාව කරේ. අපේ කමට පණ දීමේදී අපි දන්නවා අපේ SWRD බණ්ඩාරනායක මැතිතුමා අපේ පක්ෂ නිර්මාතෘවරයා. අපේ කම අපේ දේ අපි හැම වෙලාවකම කල්පනා කරා නම් කල්පනා කරේ 56 සිද්ධ වුණේ විප්ලවයත් එක්ක. විශාල ජනසතු ව්‍යාපාරය ඇති වුණා. එතුමා ඝාතනය වීමෙන් පස්සේ අපේ පක්ෂය අතරගත් අපේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය බණ්ඩාරනායක මැතිතුමා ගෙනිච්ච ඒ දවැන්ත ක්‍රියාදාමය දෙගුණ තෙගුණ කළා. අපිට 77 යුගය මේ රටේ අපේ කමට පණ දුන්න අභියෝග අපි අතට අරගෙන එතුමියා ඒකට ශක්තිය දුන්න යුග මෙහෙවරක් කරපු නායිකාවක්. අද මේ කතා කරන හැම සංසිද්ධියකම බෙහෙත් ටික නැති වුණාම තෙල් ටික නැති වුණාම ආහාර ටික නැති වුණාම බස් රටෙන් අපිට යන්න බැරි තත්ත්වයක් ඇති වුණාම දුම්රිය ගැන කතා කරනකොට මේ හැම කතාවකම ගැබ් වෙලා ඉන්නේ අපිට හැම වෙලේම මතක් වෙන්නේ අපේ ආදරණීය මාතාව සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. එතුමේ තමයි ඒ අරංගිය යුග මෙහෙවර අද අපේ මිනිස්සු අද කල්පනා කරනවා. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ගෙනිච්චේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියෙච්චනා අද අපේ රට මෙහෙම නෙමෙයි තියෙන්නේ කියලා. ඒ නිසා අද අපිට සිද්ධ වෙලා තියෙනවා මේකට උර දෙන්න වැඩපිළිවෙළක් හදන්න. ඒකට අපි යම් දර්ශනයක් ස්ථාපිත කරන්න ඕනේ. අද මේ ආණ්ඩුව තුල අපි දන්නවා විශාල ප්‍රශ්න ගණනාවකින් මේ ආණ්ඩුව දුවන්නේ. ඒ වගේම අපේ පක්ෂයේ නායකයා විදියට අපේ මධ්‍යම කාරක සභාව විදියට අපි බොහොම පැහැදිලිව කියලා දෙනවා අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් ඒ සර්වපාක්ෂික ආණ්ඩුවට අපි සහයෝගය දීලා අපි අපේ ශක්තිය දීලා ඒ නිවැරදි වැඩපිළිවෙළ ගේනවා නම් අපි ඒකට ශක්තිය දෙන්න සූදානම් කියලා. මොකද අපි දන්නවා මේක අපේ තනි පක්ෂකට ගොඩ ගන්න පුළුවන් රටක් නෙමෙයි දැන් තියෙන්නේ. තනි දේශපාලන පක්ෂකට ගොඩ ගන්න පුළුවන් රටක් නෙමෙයි තියෙන්නේ. මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂයයි කියලා කියපු පොයිජන පෙරමුණ කෑලි කෑලි වලට අද කැඩලා කියලා තියෙන්නේ. හැම පක්ෂයක්ම එක පක්ෂයක්වත් අද එකා වගේ හිටින්නේ නැහැ. මොකද හේතුව මේ තියෙන සමාජ අර්බුදයත් එක්ක විශාල ගැටලු ගන්නවකට මුහුණ දෙමින් අපි ඉන්නවා. ඒ නිසා අපිට අවශ්‍යයි අද මෙතනින් ගොඩ එන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න. ඒ නිසා අපි අද මේ අපි පටන් ගත්ත ක්‍රියාදාමය තුල අපිට අර්බුද ගන්නවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. ඔබ දන්නවා මේ රටේ තරුණ පරම්පරාව අද හිතන්නේ අපිට වඩා බොහෝ ගෞගානක් ඈතින් දුරින් අපි හිතන දේවල් වලට වැඩිය එය තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ පරණ හනමිටි අදහස් අපේ පරණ දේශපාලන පක්ෂ මේවා බොඳ වෙලා දිය වෙලා යනවා. මේ අර්බුදේ වලට අපිට මුහුණ දෙන්න බැරුව ගියෝ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව පත් කරමු 69 ලක්ෂයට වූ දරුවෝ එදුවා පත් වෙලා මාසයක් ඉදිරිය යනකොට ලංකාවේ හැමතැනකම බිත්තිවල චිත්‍රාන්දින පටන් ගත්තා. අලුත් දවන්ත වෙනසක්. ඒ අයම අවුරුදු දෙකකට පස්සේ පාරට බෑලා ගෝඨාභය හෝම් කියන පටන් ගත්තා. ඔහුව පත් කරපු ඔහුව අගේ කරපු අය අවුරුදු දෙකක් ඇතුළත වුන් තේරුම් ගත්තා මේ නායකයා මේ රටේ අපි ප්‍රාර්ථනා කරන අනාගතය නෙමෙයි මේ හදන්න දන්නේ කියලා. ඔවුන් මේ පෞල් වාදයට ඔවුන් මේ අරගෙන යන දූෂණයට වංචාවට හොරකමට විරුද්ධ ජනතාවක් අද ඇවිල්ලා තියෙනවා. එනිසා අපි පරණ දේශපාලන හඩමිටි අදහස් තියාගෙන මේ ගමන අපිට යන්න බෑ. එනිසා මේ යන්නේ 21 වන සියවසේ දෙවන දශකයේ මේ අපේ යන්නේ දෙවන අර්ධය. අපි මේකෙදි කොහොමද මේ රටේ මිනිස්සු එකට එකතු වෙලා වැඩ කරන්න කියලා හැම දේශපාලන පක්ෂකටම දැන් හිතන්න සිද්ධ වෙලා තියෙනවා. අද දේශපාලන පක්ෂවලට ඔබෙන් මිනිස්සු කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා තමයි අරගලයා කියන දේශපාලන ව්‍යාපාරය පටන් ගන්නකොට
ඒක දේශපාලනයක් තිබුණ නැහැ විවිධ සංවිධාන ජාති විචාල ජනතාවක් එකතු වුණා තරුණයෝ ඒකට නායකත්වයක් තිබුණ නැහැ අපේ ගරු සභාපතිතුමාගේ නායකත්වයෙන් අපි 3-4 වතාවක් මේ අයව හමු වුණා හැවිලා හමු වෙලා එයාට අපි කිව්වා ඔබගේ අනාගත වැඩපිළිවෙල අපිට කියන්න ඒගොල්ලෝ කිව්වේ ඉස්සර ගෝඨාභය ලෝපුවාම ඉදිරින් පස්සේ වැඩේ බලා ගමු කියලා එයාට වැඩපිළිවෙලක් නායකත්වයක් නොදී මේ ප්‍රතිපලය අවසානයේ අද ඡන්ද 134 කින් රයින් ලික්කමසිග මහත්තයාද ජනාධිපති වෙලා තියෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ. ඔවුන්ට රයින් ලික්කමසිගම ජනාධිපති ඉරීමේ අවස්ථාවක් තියෙන නැතුව ඇති. හැබැයි ඒක තමයි අවසානයේ සිද්ධ වුණේ. ඒ නිසා මේ රටේ දේශපාලන පක්ෂවලට ඉහළින් කල්පනා කරන දෙවන්ත ජනබලයක් මේ රට ඇතුලේ ගොඩනැගිලින් තියෙනවා. ඒ ජනබලය අපි හොයාගන්නේ නැතුව, ඒකට අවශ්‍ය කරන නායකත්වය හදාගන්නේ නැතුව, ඒකට අවශ්‍ය කරන ශක්තිය දෙන්නේ නැතුව, ඒකට අවශ්‍ය කරන දර්ශනය හොයාගන්නේ නැතුව කිසිදු දේශපාලන පක්ෂකට අනාගතේ පවතින්න බෑ කියන එකයි අපි කල්පනා කළ යුත්තේ. ඒ නිසා අද මේ 71 වෙනි අපේ සම්වත්සරයේදී අපි කල්පනා කළ යුතු කාර්යය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ කමට පණ දෙන අපේ අලුත් ජාතියක් ගොඩනගන අලුත් රටක් ගොඩනගන අලුත් තරුණ පරපුරේ අදහස් එක්ක ඉදිරියට යන්න පුළුවන් ශක්තිමත් පක්ෂයක් ගොඩනැගීම. මම හිතන්නේ ඒ සඳහා අපි සියලු දෙනාම එකතු වෙලා කැපෙලා වැඩ කළ යුතුයි කියලායි මම විශ්වාස කරන්නේ. ඒ නිසා අපිට ඒ අභියෝගයට පාර දෙන්න අපිට අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ අලුත් තරුණයෝ අලුත් ජාතිය ගොඩනැගීමේදී රටේකම අපේකම අපේ මේ රට ඇතුලේ හදාගන්න පුළුවන් ටික හැමදාම පිටරට වලින් බඩු ටික එනකල් බලාගෙන ඉන්න ජාතියක් නොවන අපේකමට පණ දෙන්න පුළුවන් පක්ෂයක් තියෙනවා නම් ඒ තිබුණෙත් තියෙන්නේත් අනාගතේ ගොඩනැගෙන්නේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණයි කියන එක මම තමුන්නාසයට මතක් කරන්න කැමතියි. ඒ ගමනට යන්න පුළුවන්. ඒ ගමනට යන්න පුළුවන් නායකයෙක් අපිට ඉන්නවා. ප්‍රතිපාල සිසේන මැතිතුමා කියන්නේ අතේ ලේ තවරගත්ත නැති හොරකම වංචාව මුළුණු පුඩා දාන්න වැඩ කරපු තමන් හොරගම් කරයි කියලා කාටවත් ඇඟිල්ල දික් කරන්න බැරි නායකයෙක්. 2015 ඉඳලා 2019 දක්වා අවුරුදු 5කට මාසයක් අඩු කාලයක් තුල මේ රටේ දවන්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුවා. අද මිනිස්සු ඒක ගැන නැවත නැවත කල්පනා කරනවා. ඒ නිසා අපි තමුන්නාසල ඔක්කොම එකතු වෙලා අපේ රටේ දේශපාලන පක්ෂක හිටපු ජනාධිපතිවරයෙක් නායකත්වය දරනවා නම් ඒ අපේ මෛත්‍රීපාල සිසේන මැතිතුමා පමණයි කියන එක අපි සියලු දෙනාම අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා එතුමත් එක්ක එකතු වෙලා අපේ තියෙන අදහස් ටික අරගෙන අපේ മന്ത്രി කණ්ඩායම ඔක්කොම එකට එකතු වෙලා අපේ ආසන සංවිධායක දිස්ත්‍රික් සංවිධායක එකතු වෙලා අපේ අනුබද සංවිධාන කාන්තා තරුණ संविधान संविधान श्रीलंका निदास सेवक संविधान अबे गमे अबे आदरणीय अबे पणनल सहोदर प्राय सभा मंत्री वरु मंत्री दुमियाल्ला मे पक्ष रेगबु मे पक्ष दिवीमी आरक्षा करबु अबे आदरणीय श्रीलंका निदास पाक्षिको सियलु दिना मेवलावे एकावागे एकतु वेन्नई अपि लैसु वेन्न ओने अद समुन्नास दन्न श्रीलंका निदास पक्षेदा कैडिया एनकोट अबे पक्षे पोजिशन पेरमुन हदनकोट ඒ කියුව පළවෙනි කාරණය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරනවා. රනිල් වික්‍රමසිංහ අපිට පෙන්වන්න බෑ. රනිල් වික්‍රමසිංහත් එක්ක අපි ආණ්ඩු කරන්න සූදානම් නැහැ. ඒ නිසා අපි වෙනම බලවේගයක් හදනවා කියලා තමයි පොජන පෙරමුණ ඒ බලවේගය හැදුවේ. ඊට පස්සේ ඒක නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට විශාල අභියෝගයක් ආපු දේශපාලන පක්ෂයක් බිහි වුණා. අපේම මිනිස්සු ශ්‍රීලංකා කාර්යෝ ටික තමයි පොජන පෙරමුණේ ගාමක බලවේගේ බවට පත් උනේ. හැබැයි අද මොකද සිද්ධලා තියෙන්නේ? අද ශ්‍රී ලංකාවකට එක්ක UNP එක ආණ්ඩු කරපු හින්දා එළියට ගිහිල්ලා පොජන පෙරමුණ බිහි කරපු අය අද පොජන පෙරමුණ එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයව අගමැති කරලා ජනාධිපතිත් කරලා තියෙන්නේ. එහෙනම් මේකට තිබිච්ච නිමිත්ත දැන් ඉවරයි. පොජන පෙරමුණ හදපු නිමිත්ත අවසానයි. ඒ නිසා මේ රටේ ඉන්න අපේ ආදරණීය බොදුජන පෙරමුණේ ගමේ ඉන්න පාක්ෂිකයන්ගෙන් මම ඉල්ලනවා නැවත අපි ආදරෙන් 71 වෙනි සම්වත්සරයේදී ඔබෙන් ඉල්ලනවා ඔබට නැවත පක්ෂයට එන්න පුළුවන් සියලුම ඉඩකඩ දැන් විවර වෙලායි තියෙන්නේ ඒ නිසා ආදරෙන් අපිත් එක්ක නැවත අත්වල බඳ ගන්න කියන ආදරණීය ඉල්ලීම අපි කරනවා ඒ වගේම බොදුජන පෙරමුණෙන් ඉවත් වුණ ස්වාධීන කණ්ඩායම් වශයෙන් වැඩ කරන අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ඇතුළු සියලුම නායකයන්ගේ අපි ඉල්ලනවා අපි එකට එකතු වෙලා වමේ ප්‍රගතිශීලී බලවේගයක් ගොඩනගමු ඊළඟ ආණ්ඩුව ගන්න
श्रीलंका निदास पक्ष प्रमुख आंडव कदन अभी सेलुदरा कैपरम केला अभी आदरेंगे इल्लनो वारणेन तोर अपक्षपाती वार्ताकरणय